wild gallery YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ ලංකාවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන වනෝද්‍යාන තුල පිහිටලා තියෙන සංචාරක නිවාස වෙන් කරවගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සිදු කර ගැනීමට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි බත්තර මුල්ලේ පිහිටා ඇති වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා බුකින් එකක් දාන එක. ඉතින් අනෙක් ක්‍රමය තමයි ඔන්ලයින් බුකින් එකක් දාන එක. මම මේ වීඩියෝ එකෙන් ඒ ක්‍රම දෙකටම බුකින් එකක් දාගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න හදන්නේ. මම දැන් මේ ඇතුළ වෙලා ඉන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට. බංගලෝ බුකින් එකක් දාලා තියෙන ඔයාලට නම් මේ ස්ථානේ නොපුරුදු ස්ථානයක් නොවන බවට නම් නොඅනුමානයි. ඉතින් මේ තියෙන සිටියේ මාක් කරලා තියෙනවා ලංකාවේ තියෙන ප්‍රධාන වනෝද්‍යාන කීපයක්. ඔයාලත් ආපු වෙලාව මේ සිටියම බැලුවොත් ලංකාවේ වනෝද්‍යාන ස්ථානගත වෙලා තියෙන විදිහ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ තියෙන පළවෙන කවුන්ටර් එකෙන් තමයි බංගලෝ බුකින් දාන්න තියෙන්නේ. බුකින් එකක් දාන්නේදී ඔබට කැමති දවසත් අවශ්‍ය සංචාරක නිවාසයත් නිවැරදිව දැනගෙන එනවනම් සහ සෙකන්ඩ් ඔප්ෂන් එකකුත් හදාගෙනම එනවනම් ඒක ඔබට පහසුවක් වේවි. බුකින් කවුන්ටර් එකෙන් ඔයාලට මෙන්න මේ වගේ ෆෝම් එකක් ෆිල් කරන්න හම්බ වෙනවා. බුකින් කවුන්ටර් එකට අදාළ විස්තර ලබා දුන් පසු රිසිට් පතක් ලබා දෙනවා. ඒ රිසිට් පත හා ඊට අදාළ මුදල් මේ තියෙන දෙවන කවුන්ටර් එකට දුන්නට පස්සේ මුදල් ගෙවූ බවට සඳහන් කළ රිසිට් පතක් නැවත ඔබට ලබා දෙනවා. ඒ රිසිට් පත නැවතත් රැගෙන බුකින් කවුන්ටර් එකට දුන් විට අවසාන වශයෙන් ඔයාලට මෙන්න මේ වගේ බුකින් එක ගැන සඳහන් වූ අවසර පත්‍රයක් ලබා දෙනවා. ඉතින් මේ තියෙන අවසර පත්‍රය තමයි ඔයාලට ට්‍රිප් එක යන දවසට අදාළ වනෝද්‍යානයට ඉදිරිපත් කරන්න තියෙන්නේ. මන්නේ පෙන්නුවේ සාමාන්‍ය දිනයකදී මේ ස්ථානයට ඇවිල්ලා බුකින් එකක් දාන විදිහ. මේ තියෙන්නේ මාසයේ පළමු සඳුදා දිනයකදී මේ ස්ථානයට ඇවිල්ලා බුකින් එකක් දාන විදිහ. මං තව ටිකක් ඒ කතාව පැහැදිලි කරලා කියන්නම්. ඔයාලට ඊළඟ ජනවාරි මාසේ යාලා තියෙන බංගලෝ එකක් බුක් කරන්න ඕනේ කියලා හිතමු. එහෙනම් අපි බුකින් එකක් දාන්න යන්න ඕන දවස කවද? ඒ සඳහා ඔයාලා යන්න ඕන දෙසැම්බර් මාසයේ එන පළවෙනි සඳුදා දිනේදී. ඒ කියන්නේ දෙසැම්බර් 5 වෙනිදා. ඊළඟ ප්‍රශ්නේ තමයි කීයටද යන්න ඕන කියන එක. මම නම් රෙකමන්ඩ් කරන්නේ උදේ 8 වෙද්දී එතනට ගියා නම් ඇති කියලා. සාමාන්‍යයෙන් ඊටත් උදෑසනින් එතනට එන අයත් ඉන්නවා. ඒ වගේම තමයි 8 පහු වෙලා එන අයත් ඉන්නවා. මම 8ට යන්න කියන්නේ මොකද ගේට් එකෙන් කට්ටිය ඇතුළට යවන්නේ උදෑසන 8 වෙද්දි නිසා. හරි, එහෙනම් මාසයේ පළවෙනි සඳුදා දින උදෑසන 8ට ගිහිල්ලා ඔයාලා බත්තර මුල්ලේ තියෙන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගේට් එකේ ඉන්න සිකියුරිටිට කියන්න බුකින් එකක් දාන්න ආවේ කියලා. එතකොට එයාලා ඔයාලගේ විස්තර සඳහන් කරගන්නවා. ඒ වෙනකොටත් ගේට් එක ගාව තව කට්ටිය ඉන්නවනම් ඔයාලටත් ගේට් එක ගාවට වෙලා ඔයාලගේ වාරය එනකම් ඉන්න වෙනවා. ගේට් එකෙන් ඔයාලට ආපු පිළිවෙලට 5 දෙනා බැගින් වගේ ඇතුළට කතා කරනවා. ඉතින් ඇතුල් වුණාට පස්සේ ඔයාලට යන්න තියෙන්නේ බුකින් කවුන්ටර් එක වෙතට. එම කවුන්ටර් එකෙන් ඔයාලගේ විස්තර වගයක් ලබාගෙන ඔයාලට මෙන්න මේ වගේ රිසිට් පතක් ලබා දෙනවා. ඉතින් ඒකේ තියෙන්නේ ඔයාලට තුන්ඩු ඇහිදීම සඳහා ලබා දෙන අංකය. මේ අංකය ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 250ක මුදලක් අය කරනවා. පැමිණි සියලු දෙනාටම මේ වගේ අංකයක් ලබා දීමෙන් ටික වේලාවකට පසු තුන්ඩු ඇහිදීම ආරම්භ වෙනවා. ඉතින් මෙතන සිට ඔබට තියෙන්නේ ඔබගේ වාසනාව උරගා බලන්න. පෝලිමේ පළවෙනියට තුන්ඩු අංක 100 ලැබීමේ, පෝලිමේ 100 වෙනියට තුන්ඩු අංක 1 ලැබීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් අහඹු අවස්ථාවක් මත තමයි ඔයාලට බුකින් එකක් දාන්න තියෙන්නේ. ඒ නිසා මෙතනට එද්දී අඩුම වශයෙන් ට්‍රිප් එක යන අයගෙන් පමණක් අඩුම 2 දෙනෙක් හෝ 3 දෙනෙක්
එන්න කියන එක තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි තුන්ඩු ඇහිදින පෝලිම තියෙන්නේ. අංක සහිත තුන්ඩුව අරගෙන ඔයාලට බලන්න පුළුවන් ඒ කීයද කියලා. පසුව එම අංකය ස්කෑන් කර ඔබගේ හැදුනුම්පත් අංකය සමග ලියාපදිංචි කරනවා. ඉතින් ඒ තුන්ඩුවල QR කෝඩ් එකක් තියෙන නිසා ඔයාලට එතන ඉන්න අනිත් අයගේ තුන්ඩු සමග තමාගේ තුන්ඩු හුවමාරු කරගැනීමේ හැකියාවක් නම් නැහැ. එක් අයෙකුට එක් වර්ගදී රාත්‍රී 3ක් සඳහා වෙන්කරවා ගැනීමට අවස්ථාවක් තියෙනවා. ඔයාලට හම්බ වෙලා තියෙන්නේ ටිකක් දුර අංකයක් නම් ඔබගේ වාරය පැමිණෙන තුරු මෙන්න මේ ස්ක්‍රීන් එක ගැන විවරමෙන් ඉන්න ඕන. මේ ස්ක්‍රීන් එකෙන් ඔයාලට ඕන දින චෙක් කරගන්න පුළුවන්. පෝය දින, සතියන්ත සහ විශේෂ නිවාඩු දින සඳහා වැඩි ඉල්ලුමක් තියෙනවා. දැන් එහෙනම් බලමු කොහොමද ඔන්ලයින් ක්‍රමයට බංගලෝ බුකින් එකක් දාගන්නේ කියලා. මුලින්ම ඔයාලා සර්ච් කරන්න ඕන මෙන්න මේ විදිහට වයිල්ඩ් ලයිෆ් බංගලෝ බුකින් කියලා. එතකොට එන මේ පළවෙන ලින්ක් එක වයිල්ඩ් ලයිෆ් සර්කිට් බංගලෝස් රිසර්වේෂන් ඊ සර්විස් කියන සයිට් එකට යන්න ඕනේ. ඒකේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ අපි මේක් රිසර්වේෂන් ඔන්ලයින් කියන එක ක්ලික් කරන්න ඕනේ. එතකොට එනවා මෙහෙම පේජ් එකක්. මේකේ තියෙන්නේ ඔන්ලයින් රිසර්වේෂන් එක සිදු කරගන්න ආකාරය. ඒක ප්‍රධාන කාණ්ඩ කීපයක් යටතේ පැහැදිලි කිරීමක් මේ පේජ් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. මේ පිටුව අවසානයේට තියෙනවා ප්‍රොසීඩ් කියන බටන් එකක්. ඉතින් ඒක ක්ලික් කරලා ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ පාක් කියන එක මත ක්ලික් කරාම මෙන්න මේ වගේ ඔන්ලයින් ක්‍රමයට බුකින් කළ හැකි වනෝද්‍යාන ටික පෙන්වනවා. අපි බලමු මේ එකින් එකට ක්ලික් කරලා ඒ පාක් වලට අනුව බංගලෝ කීයක් තියෙනවද කියලා. යාල පාක් එක ගත්තාම ඊට අදාළව බංගලෝස් 8ක් පෙන්වනවා. නමුත් යාල බ්ලොක් 1 එකට නම් යන්නේ ඉන්නේ කුඩා ගල්ලමුණ සහ දඹකොටේ කියන බංගලෝ දෙක නම් තෝරගන්න එපා. මොකද ඒ බංගලෝ දෙක තියෙන්නේ යාල කලාපංක 5 නිසා. වස්තුමෝ වනෝද්‍යානයට අදාළව සංචාරක නිවාස 3කුත්, අංගමැදිල්ල වනෝද්‍යානයට එක් සංචාර නිවාසයකුත්, ගල්ලොය වනෝද්‍යානයට සංචාරක නිවාස 2කුත්, විල්පත්තු වනෝද්‍යානයට සංචාරක නිවාස 3කුත්, හෝටන් තැන්නට සංචාරක නිවාස 2කුත්, කුමන වනෝද්‍යානයට සංචාරක නිවාස 2කුත්, ලාහුගල වනෝද්‍යානයට එක් සංචාරක නිවාසයකුත් වශයෙන් මේ සයිට් එක හරහා ඔබට වෙන් කරවා ගන්න පුළුවන්. හරි, මම දැන් පෙන්වන්න යන්නේ කොහොමද මේ බංගලෝ එකක් බුක් කරගන්නේ කියලා. මුලින්ම අදාළ පාක් එක තෝරගන්න ඕන. ඊට පස්සේ සංචාරක නිවාසය තෝරගන්න ඕනේ. මං දැන් තෝරලා තියෙන්නේ වස්ගම වනෝද්‍යානයේ මහවැලි සංචාරක නිවාසය. මෙතන තියෙනවා උපරිම සහ අවම කී දෙනෙක් ගමනට සහභාගි වෙනවද කියලා. අවමය නම් ඉතින් තනියම උනත් යන්න පුළුවන්. නමුත් උපරිමය වෙන්නේ වැඩිහිටි 10 දෙනෙක් සහ කුඩා ළම 2 දෙනෙක් වශයෙන්. මෙහෙම ආවොත් ඒ කියන්නේ මේ මාසයට අදාළව බුකින්ස් දාන්න බෑ කියන එක. නමුත් ඊළඟ මාසයේ බැලුවොත් දින 31න් ඕනෑම දිනයක් අපිට වෙන් කරවා ගන්න පුළුවන්. අපි දීලා බලමු 17 වන දිනය. ඊට පස්සේ අනිත් පැත්තේ අපි සංචාරක නිවාසයෙන් පිටවන දිනය අහනවා. මට ඉන්න ඕන 17 වන දිනය විතරක් නිසා මම පිටවන දිනය ලෙසට 18 තෝරලා දෙනවා. දැන් බුකින් එකේ මූලික අදීරය අවසන්. මෙතනදී අපි ඩබල් චෙක් කරන්න ඕන අපේ බුකින් එක. වස්ගමුව පාක් එකේ මහවැලි බංගලෝ එකේ 10 දෙනෙකු සඳහා ඔක්තෝබර් මාසයේ 17 වන රාත්‍රිය තමා බුකින් ඩීටේල්ස් ටික. මේ අදීරය සඳහා ඔයාලට ලැබෙන්නේ විනාඩි 5ක් පමණයි. ඒක නිසා ඉක්මනට මේ ෆෝම් එක ෆිල් කරගන්න ඕන. මුලින්ම තියෙන්නේ ඔබේ ID නම්බර් එක. ඉතින් ඒක ඇප්ලයි කරලා මෙන්න මේ බටන් එක ක්ලික් කරලා බලන්න. එකපාරක් හරි මේ ආකාරයේ බුකින් එකක් දාලා තියෙනවා නම් ඔබේ තොරතුරු ඔටෝ ෆිල් වෙනවා. එහෙම නැති වුහොත් ඔයාලට සිදු වෙනවා
පළවෙන පාර නිසා මේ සියලුම විස්තර ෆිල් කරගෙන යන්න. මෙතනින් අහනවා අපි යන ගෲප් එකේ ඉන්න දේශීය විදේශීය වැඩිහිටියන් ගැන. මෙතනින් ඉදිරියට ගියහම අපිට අදාළ ගෙවීම් පිළිබඳ තොරතුරු මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඕගලන්ට ගෙවීම් සිදු කිරීම සඳහා විනාඩි 10ක කාලයක් ලබා දෙනවා. මේ තියෙන තොරතුරු කියවා එකගවනවා කියලා මෙතනින් ටික් එකක් දාන්න ඕන. ඊට පස්සේ ගෙවන ආකාරය තෝරගන්න ඕනි. ඉතින් මෙතන ඔයාලගේ කාඩ් එකේ තොරතුරු ලබා දෙන්න ඕන. මෙතනදී ඔයාලගේ මොබයිල් එකට බැංක එකකින් එවන PIN නම්බර එක එන්ටර් කරගන්න ඕන. ඒ අංකය සබ්මිට් කරාට පස්සේ ඔයාලට ටික වේලාවක් ඉන්න වෙනවා. මොබයිල් ඩේටා වලින් මේ සිදු කරන කෙනෙක් නම් සමහර විට ඊළඟ පේජ් එක ලෝඩ් නොවෙන්න පුළුවන්. නමුත් රෙෆරන්ස් නම්බර් එකක් සහිත මැසේජ් එකක් අනිවාර්යයෙන්ම ඔබගේ ජංගම දුරකථනයට එන්න ඕන. ඉතින් පාක් එකට යද්දී ඒ මැසේජ් එකවත් අවම වශයෙන් පෙන්නන්න තියෙන්න ඕන. මට නම් මේ අවස්ථාවේ විනාඩි 5යි තප්පර කීපයකදී මෙන්න මේ ආකාරයේ ඉන්ටර්ෆේස් එකක් ආවා. ඉතින් මේ තියෙන්නේ මගේ බුකින් එකට අදාළ අවසාන රිසිප්ට් එක. මේකේ ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන හරි print එකට කනෙක්ට් කරලා තියෙනවා නම් print copy එකක් හරි ගන්න. එතකොට ඕගොල්ලෝ park entrance එකට එද්දී ඉදිරිපත් කරන්න ඕන මෙන්න මේ රිසිප්ට් එක. ඉතින් තවදුරටත් බුකින් එකට අදාළ කරුණු දැනගන්න අවශ්‍ය නම් ඉතින් මෙන්න මෙතන තියෙන please click here කියන එක මත click කරන්න ඕන. ඔබ මුලින්ම සංචාරක නිවාසයකට ඉන්න යන කෙනෙක් නම් මේ නීතිමාලාවත් අනිවාර්යයෙන්ම කියවලා බලන්න. වනෝද්‍යාන තුල පිහිටා ඇති සංචාරක නිවාස මොන වගේද කියලා අයිඩියාක් ගන්න පහසු වෙන්න wild gallery අපේ YouTube නාලිකාව තුලින් bungalow reviews කීපයක්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඉදිරියේදී අලුත් bungalow reviews බලා ගන්නත් පුළුවන් වෙන්න අපේ channel එක subscribe කරලා bell icon එක මත click කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක කොහොමද කියලා comment කරන්න. මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඒ ගැනත් සදහන් කරන්න. ඉතින් ඉදිරියේදී නැවතත් මෙවැනි වටිනා වීඩියෝ එකක් රැගෙන එනකම් ඔබට සුබ දවසක්.